සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ඉතා හොඳින් විමර්ශනය කරනවා. ඒ පැමිණිලි බලපතල නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ මගින් විමර්ශනය කරනවා. විමර්ශනය කරලා ඒ පිළිබඳව සියලුම දත්තයන් සියලුම කරුණු අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අධිකරණය තමයි ඉදිරි කටයුතු කරන්නේ. දැන් මෙතුමා චමුදිත කියන මාධ්‍ය විද්‍යාගේ ප්‍රශ්නය ගැන කිව්වා. ඔහුගේ නිවසට ගල් ප්‍රහාර සහ අසූචි ප්‍රහාර එල්ල කළ තියෙනවා. නමුත් ඔහුට ශාරීරික හිංසාවල් සිදු කර නැහැ. මේ සම්බන්ධයෙන් එතුමා කිව්ව පරිදි පිළියන්දර ගරු මහේස්ත්‍රේත් අධිකරණයේ ඉල්ලීමකට අනුව එමගින් අපරාධයක වින්දිතයන්ගේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට පොලිස්පතිතුමාට උපදෙස් දීලා තියෙනවා. ඒ නියෝගය පොලිස්පතිතුමා වෙත ලැබීමෙන් පසු අදාළ පනත අනුව කටයුතු කරන උපදෙස්පතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත යොමු කරලා තියෙනවා. ඒ උපදෙස් ලැබෙනකන් එම නිවාස සංකීර්ණයට ඇතුළු වෙන තැන පොලිස් නිලධාරීන් යොදවලා සෑහෙන ආරක්ෂාවක් පනවලා තියෙනවා. ඒ වගේම තමයි චමුදිත මාධ්‍යවේදියාගේ ගෙදර ගේට්ටුවේ බොහෝ කලක ඉඳන් පොලිසියේ පොතක් දාලා තියෙනවා ගරු කථානායකතුමනි. එදත් ඒ පොලිසිය පොත රාත්‍රී 12:45 පොලිස් නිලධාරීන් ගිහිල්ලා විමර්ශනය කරලා අත්සන් කරලා තියෙනවා. ඒ සිද්ධිය වෙලා තියෙන දෙකට ඉතින් ඒ වගේම තමයි තවත් ජංගම මුරු සංචාර වලින් ඔහුගේ නිවසේ පිළිබඳ අවට ප්‍රදේශය ජංගම මුරු සාර විතින් ආවරණය කරනවා. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ මගින් අපි වාර්තාවක් ඇඳවලා තියෙනවා ඔහුගේ ජීවිතයට තර්ජනයක් තියෙනවද කියලා බලන්න. ඒකම මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙච්ච හැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් නිවසට ගියා. ඊට පස්සේ සොකෝ අර විශේෂඥ කණ්ඩායමක් ගියා. ඒ වගේම සුනකින් දැම්මා ඉවල්ලන්න. ඒ වගේම CCTV කැමරා 92ක් විශ්ලේෂණය කරනවා. අපැහැදිලි ඒවා අපි මොරටෝ විශ්වවිද්‍යාලයට එවලා තියෙනවා පැහැදිලි කරගන්න. සමහර වාහනවල තියෙන අංක දහඩු බලන්න. ඒ වගේම තමයි කුළුණු වලින් දුරකථන විශාල සංඛ්‍යාවක් දැනටමත් විශ්ලේෂණය කරගෙන යනවා. ඒ වගේම තමයි හිරු මාධ්‍ය වලින් තුලින් රුපියල් 105ක ත්‍යාගයක් පිරිනමල තියෙනවා. කාට හරි මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න ඒ හිරු මාධ්‍යයට ඒ තොරතුරු ලැබුණොත් ඒව පොලිසියට දුනොත් ඒවත් විමර්ශනය කරන්න පුළුවන්. ඔබතුමා කිව්වා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ නිලසා නිල නොලත් හස්තයන් උපයෝගී කරගෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. ඔබතුමා මම හිතන්නේ මේ ජෙනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරගෙන තමයි කරන දුෂ්ට ප්‍රකාශයක් ඇටියට තමයි ඉතාම කනගාටු එකට. ඔබතුමාගේ ආණ්ඩුවත් යුද අපරාධ විශේෂඥ 6 දෙනෙක් සර් ඩෙස්මින්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේඩ්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, මේජර් ජෝන් හෝම්ස් සහ රොඩ්නි ඩික්සන් ඒ 6 දෙනාම කියලා තියෙද්දි අපේ රටේ හමුදාවල් යුද අපරාධ කළේ නැහැ කියලා ඔබතුමාගේ ආණ්ඩුව තමයි ගිහිල්ලා 31 යෝජනාවට සමානුග්‍රහකත්වය දීලා ඒ යුද අපරාධ කළා කියලා පිළිගත්තේ. ඉතින් මේ වගේ කාලෙක මේ වගේ චෝදනා කිරීම මම හිතන්නේ ඒ සැසිවාරය ඉලක්ක කරගෙන කරන්න කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඊට පස්සේවත් මේ වගේ රට පාවලා දෙන්න ප්‍රකාශ කරන්න එපා කියලා ඔබතුමා ඉල්ලා සිටිනවා. අනෙක් ප්‍රශ්නවලට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් උත්තර දෙයි.